අපි අදත් යම් පාඩම් ටිකක් ඉගෙන ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ නේද? හරි. එහෙනම් වෙනද වගේ මුලින්ම අසාලි වීමෙන් අපි පටන් ගනිමු. හැමෝම අසාලි වීම පොත ගන්න. සිංහල පරිසරයේ ගණිතය නම් වෙනම ලියාගත්තට කමක් නැහැ. මොකද පාඩම් දෙකක් නේද? ඒක වෙනම ලියාගන්න. හොඳයි එහෙනම් අසාලීකට අද දෙන්නේ වාක්‍ය තුනක් වෙනවා. වාක්‍ය තුන තිබෙන ඡේද කොටස මම පෙන්වන්නම්. අර මේ කරත්ත කරුණු පාඩමේ අර කීපපති ඒ පාඩමෙන්න තමයි දෙන්නේ. නම් බලන්න මෙන්න මේක මොකට ඔව් අපි මේක බලමු නේද? කරත්ත කරුවා කියන පාඩම මතකයි. මේ සති කතාවකට අනුකම් කරන උනනේ ඒක නේද? ඒකේ කොටසක් තමයි අපි අද අසාලෙවීම කරන්නේ. හොඳයි. අනක් මම දැන් පෙන්නන්නම් ඒ කොටස. හරි මේ තියෙන්නේ. මෙන්න මේ කොටස. හොඳට බලන්න ගන්න. මේකෙන් වාක්‍ය තුනක් දෙන්න. හොඳයි. එහෙනම් කාලය අවසానයි. හරි. දැන් එහෙනම් ඔයාලා අංක 3ක් දාගන්න අසාලේ වී පොතේ අංක 3ක් දාගෙන ලියන්න. එහෙනම් පළවෙනි වාක්‍ය පළවෙනි එක ලියන්න පුතේ. අපි හැමෝම උත්සාහ කළා. අපි හැමෝම උත්සාහ කළා. අපි හැමෝම උත්සාහ කළා. අපි හැමෝම උත්සාහ කළා.
දෙවැනි වාක්‍ය ඒත් සාර්ථක උනේ නැහැ ඒත් සාර්ථක උනේ නැහැ ඒත් සාර්ථක උනේ නැහැ ඒත් සාර්ථක උනේ නැහැ නැහැ වෙනවා ඒත් සාර්ථක උනේ නැහැ තුන්වැනි වාක්‍ය හැමෝම එකතු වෙන්නේ නැත්තේ ඇයි 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 දැන් හොඳට මතක තියාගන්න එක්කෝ වාක්‍ය අවසානයට නැවතීමේ තිතක් එනවා පුතේ නේද එහෙම නැත්නම් වාක්‍ය අවසානයට ප්‍රශ්නාර්ථ ලකුණක් එනවා දැන් ඔයාලා විරාම ලකුණු ඉගෙනගෙන තියෙන්නේ නේද මේ පාඩම ඉතින් දැන් බලන්න බෑ එක්කෝ ප්‍රශ්නාර්ථ ලකුණක් එනවා එහෙම නැත්නම් නැවතීමේ තිතක් එනවා හොඳද එතකොට ඒක හරියට යොදන්න ඕනේ නැත්තම් මේ වාක්‍ය වැරදි. අර බලන්න වාක්‍ය කියවලා කියවනකොට වැරදි එක අහු වෙනව මොකක්ද ඉන්නේ කියලා. හොඳයි විරාම ලකුණ යොදන්න අනිවාර්යෙන්ම. එහෙනම් මම නැවත කියන්නම් මේ වාක්‍ය තුන. අපි හැමෝම උත්සාහ කළා. දෙවැනි එක ඒ සාර්ථක උනේ නැහැ. තුන්වැනි එක හැමෝම එකතු වෙන්නේ නැත්තේ ඇයි හැමෝම එකතු වෙන්නේ නැත්තේ ඇයි හොඳයි නෑ අපි බෝඩ් එකේ ලියමු ඔයාලා එතකොට වැරදි හදාගන්න පුළුවන් right අපි පළවෙනි ලියමු පළවෙනි එක අපි දුන්නේ අපි හැමෝම උත්සාහ කළා අපි හැමෝ අපි හැමෝම මයන්න ඇත් කරන්න හැමෝම උත්සාහ කළා මූද ගලා යන්න සාමාන්‍යයෙන් ඔය ක්‍රියාපදවල අගට එන ලායන්න මූද ගලා යන්න කළා උනා කියනකොටනේ ඒත් මූද ගලා යන්න දෙවැනි එක ඒ සාර්ථක උනේ නැහැ ඒ සාර්ථක මහ ප්‍රාණ තයන්න එනවා සාර්ථක උනේ උනේ කියන කොටත් මූර්තජ නායන්නේ උනේ
එකතු වෙන්නේ ඇයි ප්‍රශ්නාර්ථ ලකුණක් ප්‍රශ්නයක් එක ප්‍රශ්නාර්ථ ලකුණ හැමෝම එකතු වෙන්නේ නැත්තේ ඇයි ඕන මේවට මේ නැත්තේම කමක් නැහැ එහෙනම් අපි අපේ සිංහල පාඩමට යමු. මේ සිංහල පොත ගන්න ඔයාලා. සිංහල පොතේ මේ අපිට අදත් කරන්න තියෙන්නේ පොඩි කතන්දරයක්. හොඳද? කතන්දරයක් තමයි අපිට අදත් මුලින්ම බලන්න තියෙන්නේ. ඔයාලේ කතන්දරය හෙමීට කියවමු අපි බලන්න. ඔව් පිට්ටු බම්බුව කියන කතන්දරය. හෙමීට කියවගෙන යන දැන් සරුත් කියනවා. ගමරාළයි ගමහාමිනේ අතර තමයි මේ කතන්දරය සංවාදයක් උදේ මේක. මේ දෙන්න අතර සිද්ධ වෙන දෙබසක්. ගම දුවත් ඉන්නවා පස්සේ ටිකක් වෙලා යනකොට ගම දුවත් එනවා. සංවාදයක් ඉති කතා කිරීම නේද ඔයාලා සංවාද අහලා තියෙනවනේ
පිට්ටු බම්බුව තමයි මේක නම. ඔය ඉස්සර කාලේ කතාවක් ගමරාළ ගමේ ඉන්න ජීවත් වෙන කෙනා ගමරාළ එයාගේ හාමිනේ ගම හාමිනේ හොඳයි ගමරාළ මෙන්න මෙහෙම කියනවා හාමිනේ මෙහෙට ඇවිත් වාඩි වෙන්නකෝ දැන් ඉතින් අපේ දරුමල්ලෝ දීගතල දීලා ඉවර එකේ අපිට මොන කරදරයක්ද නේද හාමිනේ ඔව් ගමරාළ කියන්නේ මොකද්ද දැන් ඉතින් දරුමල්ලෝ දීග ගිහින් ඉවරයි ඒ කියන්නේ කසාද බැඳලා නේද ගිහිල්ලා ගෙදරි දරුමල්ලෝ ඒක නිසා ඉතින් අපිට මොන කරදරයක් කියලා ගම හාමිනේට කියන්නේ ගම හාමිනේ කියනවා ඒක නම් ඇත්ත තමයි පිනක් දහමක් කරගෙන අපි දෙන්නට සතුටින් ඉන්න එක තමයි තියෙන්නේ ගමරාළ කියනවා හාමිනේ ඒක නෙමෙයි මේ අහන්නකෝ මට මේ ළඟදී ඉඳලා පුදුම ආසාවක් ඇති වෙලා තියෙනවා ගම හාමිනේ කියන හැබැයි ඒ මොකද්ද ගමරාළ නේද ප්‍රශ්නයක් අහන්න ඉතින්නේ ගමරාළ කියන පිට්ටු කන්න ගම හාමිනේ කියන දර පිට්ටු කන්න ආසාවක් ඇති වුණාට පිට්ටු බා තම්බන්නේ කොහොමද පිට්ටු බම්බුවක් එපැයි පිට්ටු බම්බුවක් ඕනලු පිට්ටු තම්බන්න ගම හාමිනේ ඇත්ත තමයි නේද පිට්ටු බම්බුවක් ඕන නැත්තම් පිට්ටු තම්බන්න බෑ ඒ ගමරාළ කියන ඕකත් මහකාරියක් ඈ අහල ගමේ ගමරාළ ළඟ තියෙනවනව හොඳ පිට්ටු බම්බුවක් මම ගිහිල්ලා අරගෙන ආ ඔන්න දැන් ගමරාළ කියනවා අහල ගමේ කියන්නේ මේ ළඟ තිබෙන ගමේ අහල අහල පහල කියලා කියන්නේ අහල ගමේ කියන්නේ මේ ළඟ ගමේ ගමරාළ ගාව තියෙන පිට්ටු බම්බු අන්න මම ගිහින් ඒක අරගෙන එන්නම් කියලා ගමරාළ ගම හාමිනේ කියන ඉතින් ඕක ගේන්න ඔය ඇත්තට තකාණියක්ම තකහණියම අල්ලපු ගමට යන්න පුළුවනේ තකහණියම අල්ලපු ගමට යන්න පුළුවනේ තකහණියම කියන්නේ ඒ කියන්නේ මේ හදිස්සිය එකවරම ගමරාළ කියන හපෝ පිටු තැම්බෙනවා නම් ඕකත් මහකාරියක් කියන හාමිනේ හාමිනේ අවශ්‍ය කලමනාටික ලෑස්ති කරගන්න මම ගිහි පිටු බහුව ඉල්ලගෙන එන්නවා අවශ්‍ය කලමනාටික කියන්නේ පුතේ ඒ උමනා කරන බඩු පිටු හදන්න පිටි නේද පිට්ටු බම්බු ඇර අනිත් එක ගම හාමිනේ දැන් ලෑස්ති ගන්න හදන. කියන්නේ හාල් මේ වලි හාල් කොටලා පිටි ගන්න ඕන. නේද? ඒ පිටි ඊට පස්සේ ඒවා හලලා හොඳ පිටි ටික ගන්න ඕන. නේද? ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒ ටික දැන් ඔන්න ගම හාමිනේ අවශ්‍ය කර්මනා ටික ලෑස්ති කරගන්න. දැන් ඔන්න ගමරාළ ගියා පිට්ටු බම්බු ගේන්න. ගම හාමිනේ කියනවා ගමරාළ එන්න කලින් කුරහන් ටික එහෙම අඹරා මේ කුරහන් වලින් හදන්න පුතේ කුරක් කන්න ඕනේ කුරහන් ටික එහෙම අඹරලා ලෑස්ති කරගන්න ඕන ආ ගමරාළ හොයලා මේ දාපු දර ටික ලිප ළඟට කිට්ටු කරගන්නත් එපැයි ගමරාළ මේ දරත් ඕනේ අයි ලිප ලිපපත්තු කරන්න දර ටිකත් ඕනේ නේද හරි ගමරාළ ඔන්න ආවා ඔන්න ගම හාමිනේ මා පිට්ටු බම්බු අරන් ආවා ගම හාමිනේ කියනවා ඔන්න ගමරාළ පිට්ටු තැම්බුවා රසද බලන්න. ආද පිට්ටු තම්බලක් ඉවරයි. ගමරාළ කියනවා යසාගේ ඇති පිට්ටු ටික. අම්මෝ මගේ බඩ හොඳටම පිරිලා. මම නම් ටිකක් වැල්ලැඳේ හාන්සි වෙනවා හාමිනේ. ආ ඒක නෙවෙයි. පිට්ටු නම් කාපි. දැන් කවුද පිට්ටු බම්බුව ගෙනihin දෙන්නේ? යසාගේ ඇති පිට්ටු ටික. ඒ කියන්නේ හොඳටම පිට්ටු නේද? හොඳ රසයි. එන්නේ ගමරාළ වැල්ලැඳේ හාන්සි වෙන. ඒ කියන්නේ වැල් ලනු වලින් හදපු ලනු ඇදලා හදපු මේ ඇඳක් නේද ඒක නෙවෙයි නා පිට්ටු නම් කෑවා දැන් කවුද පිට්ටු බම්බුව ගෙනihin දෙන්නේ ගම හාමිනේ කියනවා ගෙනාවේ ඔහේ නෙව ඔහෙම ගෙනihin දෙන එක ඇත්ත ආ ඔහෙම ගෙනියන්න නේද ඔහේනේ ගෙනා ඔහේ කියලා කියන්නේ මෙතන මේ ම තමයි අර කතා කරන විදිය නේද ගමරාළ කියනවා මම අද ප්‍රශ්නයක් වගේ අහනවා මම ගෙනාව නම් ගෙනුම් දෙන්න ඕන ඔහේ නොයි මමනේ ගෙනාවේ දැන් ඔහේ ගෙනින්නේ නේද එහෙම කියන්නේ ගමහාමිනේ කියන මම මොකටද ගෙනියන්නේ ඔහේ පිට්ටු බම්බුව ගෙනාවට මම නම පිට්ටු තැම්බුවේ ගේන එක අමාරුවක් පිට්ටු තම්බන එකනේ අමාරු කාර්යය ඒක නිසා ඔහේම ගෙනුම් දෙන එකයි ඇත්තේ ගමරාළ කියනවා මේක නම් හරිම අසාධාරණ කතාවක් නොවේ මමයි දර ටික හොයලා දුන්නේ කුරහන් ටිකෙන් භාගයක් අඹරලා දුන්නේ මම නම් කීයටවත් ඕක ගෙනුම් දෙන්නේ නැහැ ගමරාළ කියන්නේ
ගමහාමිනේ කියනවා එයාට ගෙනියන්න බැරිලු ගමරාල කියන එයාට ගෙනියන්න බැරි. ගමහාමිනේ කියන ආ හොඳයි. මම හොඳ විසඳුමක් දෙන්න. ඔහේ මායි මේ දැන් ඉදන් කතා නොකර ඉමු. ඉස්සෙල්ලම කතා කරපු කෙනා පිටු බම්බුව ගෙනihin දෙන්න ඕන. ඕන්න. මේ මොකද කියන්නේ? මේ දැන් ඉදන් කතා නොකර ඉන්නවා. ඉස්සෙල්ලම කතා කරපු කෙනා තමයි පිටු බම්බුව ගෙනihin දෙන්න ඕන. ගමහාමිනේ කියනවා ආ හොඳයි. මම හොඳ විසඳුමක් මේ හා මොද ඒ යෝජනාවට මමත් දෙක ගන්න. හාමිනි අර දොර මුල්ලට යනවා මම මේ දොර මුල්ලට යනවා. දැන් දෙන්න දොර මුල්ල කතා කරන්නේ. ගමදුව කියනවා මම ගෙදර ආවේ. ඔන්න දැන් ගමදුව එනවා. ගමදුව කියන්නේ මේ දෙන්න දුව. ඔන්න දැන් එයා ගෙදර ඇවිල්ලා. නේද? එයා මෙන්න මෙහෙම කියාගෙන එන්නේ. මම ගෙදර ආවේ නුඹ දවසක ඉන්න. අම්මයි අප්පච්චි සනීපෙද දන්නේ නැහැ. ඒවල් දොරවල් නම් ඇරලා වගේ. අම්මේ අම්මේ අප්පච්චි අප්පච්චි මේ කතා කරන ගමදුව කොහේ ගිහින්ද මේ දෙන්නා දොරවලුත් ඇරලා දාලා සමහර විට වතු පිටිවල වැඩද දන්නේ නැහැ වත්ත පහළට ගිහින් බලමු මේ පැත්තේ නැහෙනි අම්මේ අම්මේ අප්පච්චි මොනේ ආයි කතා ඒත් නැහැ ගමහාමිනේ හොඳයි හිතනවා මේ හිතන එක තමයි ඔතන තියෙන්නේ හොඳයි ගමහාමිනේ මෙන්න මෙහෙම හිතන අනේ අපේ පොඩි දුව ඇවිල්ලා වගේ ඉතින් ඒත් ඉතින් කටාරින්න බැහැනේ ගමරාල හිතනවා මෙන්න මෙහෙම. දුව අපිව හැමතැනම හොයනවා වගේ. ඒත් මම නම් කට අරින්නේ නැහැ. දැන් කට ඇරියොත් මේ පිටු බම්බුව ගෙනihin දෙන්න වෙනවනේ නේද? ඒක නිසා මම කියන කට අරින්නේ නැහැ. ගම දුව කියනවා ඔන්න දැන් හිතන එකක් එයා හනේ. අම්මයි අප්පච්චි කොහෙවත් නැහැ වගේ. ආයිමත් ගිහින් ගේ ඇතුළුවත් බලමු කොයි හරි වැකිලවත්ද? ආ මේ ඉන්නේ අප්පච්චි දොර මුල්ලේ අම්මත් මේ ළඟම ඇති. ආනේ මේ ඉන්නේ අම්මා අනේ අපි කතා කරන්න අපච්චි මේ මොකද ඔය දෙන්නට වෙලා තියෙන්නේ දෙන්නටම කතා කරන්න බැහැ වගේ අනේ මගේ අම්මයි අපච්චි බේරලා දෙන්න අනේ අම්මේ කතා කරන්නකො මොකද උනේ අපච්චි කියන්නකො මොකද කතා නැද්ද දැන් මොන ගමදුව දන්නේ නැහැනේ මේ පිට්ටු කතාවක් නේද එයා දැන් ඔව් මේ දෙන්නා කතා කරන්නේ නැත්තේ මොකද කියලා එයා දැන් බය වෙලා මේ දන්නට කට්ටඩිය කියලා නම් හොඳ තොවිලයක් කරන්න මේ වගේ එහෙමවත් කරලා බලමු ඔන්න කට්ටඩියෙක් එනෝ දැන් තොල් නටන කෙනා නේද එයා කට්ටඩිය ගුරුනාන්සේ කට්ටඩියක් කියනවා හොඳයි දැන් ඔන්න ටොයිලට් නටලා ඉවරයි හොඳයි දැන් රෑක් පුරා තොල් නටුවා ආ මුළු රෑම දැන් තොල් නටලා ඉවරයිද දැන් මේ දිනට කතා කරවන්න තමයි මේ හදන්නේ නේද දැන් ඉතින් කතා කරමු හොඳයි නැත්නම් මම නුබව කතා කරන හැටි දන්නවා කට්ටඩි දාලා දෑත බදලා පන්දමෙන් පහරක් ගමරාලට ගෙනියන ගමරාලේ එතකොට මොකද කළේ බුදු අම්මෝ ගහන්නකෝ මට පිටු බම්බුව ගෙනියන්න බැරියෝ කියලා කෑගෙන එන්න ඔන්නෝක දැක් කතා අන්තිමට ගමරාලට තමයි පිටු බම්බුව ගෙනියන්න උනේ තින් උදේ දැන් මේ කතන්දරය ඔයාලට සවන් දෙන්න තියෙනවා මේ විදිහට මේ කතාව සවන් දෙන්න මේක මම පොඩි අලවන්නත් දෙන්න හොඳද කතන්දර දෙක පමණ ඔයාලා මේ දාන්න හරි මේ සති කතාවේ මේ සති එක දැන් සවන් දුන්නේ කතාවට දැන් ඉතින් මම පොඩි ප්‍රශ්න ටිකක් අහනවා මේ සංවාදයේ නැත්තම් මේ දෙබසක් නේද දෙබසක් විදිහට තමයි මේක මේ කතාව හදලා තියෙන්නේ එතකොට ඔයාලට ඕන නම් මේ ඉඩ තියන්න ඕනද නෑ ඉඩ තියන්න එපා මේ ඉස්කෝලේදී ඔය උදෑසන රැස්වීමේදී මේක රඟපාල පෙන්නන්න පුළුවන් මේකේ කොටස. මේ එහෙම නැත්නම් විවිධ ප්‍රසංගයකදී මේක ඔව් කටියට එකතු වෙලා රඟපාන්න පුළුවන්. මේ දැයි දෙබසක් වගේ තියෙනවනේ. ඔව් තුන් දෙනයි ඕනත් නේද? හතර දෙනයි ඕන. කවුද හතර දෙනා? ගමරාලයි, ගමහාමිලි, ගමදුවයි, කට්ටඩියයි. මේ හතර දෙනෙකුගේ පුළුවන් මේ නාට්‍ය රඟපාන්න. නෑ හොඳ ලස්සන නාට්‍යයක් නේද? ඉතින් දැන් මේක කියලා දෙබස් දිහා බලන්නකො මේ කට්ටිය කතා කරන්නේවනේ ටිකක් අර ඉස්සර ගැමි කතාව තියෙන්නේ නේද ගැමියෝ කතා කරන විදිහට ඉස්සර කාලේ කතා කරන්නේ එහෙමනේ අන්නේ විදිහට ගාපානවා ඒ වගේ ප්‍රශ්න අහනෝනේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහන අනිත් එක්කෙනා උත්තර දෙනවනේ ඉතින් මේක ලියලා තියෙන්නේ එහෙම අපි එක පොඩ්ඩක් බලමු ආයිමත් එක දෙබස් කොහොමද හැදිලා තියෙන්නේ
මේ බලන්න මුලින් ඉඳලා බලාගෙන ඉමු. නේද? හාමිනේ ගම රාළ මොන වගේ කෙනෙක්ද? මේ දෙන්නම එක වගේ නේද? ඒ අය දැන් වයසට ගිහිල්ලා මේ ඉතින් හරි සතුටින් ඉන්න දෙන්නෙක්. හැබැයි ඕන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා මේ පිට්ටු කන්න ගිහිල්ලා නේ. ඒත් ඒක මහලු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුණාට මේක හරි රසවත් විදියට ඒ ප්‍රශ්නේ අන්තිමට මේ විසඳ ගන්න විදිය තියෙනවා නේද? හරි. ඔව්. කට්ටඩියක් ඉන්නවනේ. ඔව් හොඳයි. ප්‍රශ්න අහනවා නේද? ඒවට පිළිතුරු දෙනවා. කතා කරන භාෂාවෙන් තියෙන දෙබස් නේද? මේක දෙබස් කියලා තියෙන ඔක්කොම කතා කරන මේ මිනිස්සේ කතා කරන විදිහට ලියලා තියෙනවා. ඔව් මේ ගම දුවත් බලන්න හිතන ඒවා ලියලා තියෙනවා නේ. හිතන එයා හිතන දේ කතා කරන විදිහට තමයි ලියලා තියෙන්නේ. හරි. ඒක ඔයාලා ඉතාම වැදගත් ටිකක්. එහෙනම් අපි මේකේ මාතෘකාව අපි ඔයාලා ලියා ගන්න. सिग्नल होते පිට්ටු බම්බුවක් කියන්නේ පුතේ මේ ඉස්සර කාලේ මේ පිට්ටු හදන්න යොදාගන්න පුතේ අපි ඔයිම පාවලි යන්න ඕනද උපකරණයක් හොනේ ඒක දැනුත් තියෙන අර ඇලුමිනියම් වලින් හදලා නේද ඉස්සර නම් ඒවා බට වලින් හදන බට ගස් වලින් ලොකු බට ගස් තියෙන අර බුණ වගේ ඒවයි තමයි හදන්නේ දැන් නම් ඇලුමිනියම් වලින් හදලා තියෙන කඩේ විතරක් පිට්ටු බම්බු වාෂ් පේන්ට් ඇම්බර් එකක් නේද වාෂ් පොලි එක දැම්පෙන් හරි එහෙනම් මේකෙන් ප්‍රශ්න කීපයක් මම දැන් දෙන්න හදන්නේ ඒවට පිළිතුරු තිබෙන තැන් මම පෙන්වන්නම් එතකොට ඔයාලට ඒකම නේද එහෙම ලියන්න පුළුවන් लियाने नाम पाला भी पास में है හරි අපි ලියමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මේකේ ලියන ගමරාළ ගමරාලට ඇති වූ ආශාව කුමක්ද? ගමරාලට ඇති වූ ආශාව කුමක්ද? ගමරාලට ඇති වූ ආශාව කුමක් පුළුවන්ද
දහම උත්තරේ දාන්න. මොකක්ද ආශාව? ඉතල ලියන්න පුළුවන් නේද? දෙවනි ප්‍රශ්නය ගමරාන පිට්ටු බම්බුව ගෙනාවේ කොහෙන්ද? ගමරාන පිට්ටු බම්බුව ගෙනාවේ කොහෙන්ද? ගමරාන පිට්ටු බම්බුව ගෙනාවේ කොහෙන්ද? එකක් පිළිතුර ගන්න ලියන්න පුළුවන් නේ ගමරාල පිට්ටු බම්බුව ගෙනාවේ කොහෙන්ද තුන්වෙනි ප්‍රශ්නය තනියම ලියන්න ගමරාල සහ ගමහාමිනේ අතර ගමරාල සහ ගමහාමිනේ අතර ගමරාල සහ මොකද්ද සර් ඔව් ගමරාල සහ ගමහාමිනේ අතර කමරාර සහ ගමහාමිනේ අතර වාදයක් ඒ කියන්නේ දෙන්න අතර රණ්ඩුවක් වාදයක් ඇති වූයේ ඇයි වාදයක් ඇති වුණේ ඇයි කමරාල සහ ගමහාමිනේ අතර වාදයක් ඇති වුණේ ඇයි? හරි පිළිතුරු ලියන්න බලන්න. අපි දැමම හරියට බලනවා. විනාඩි භාගයක් දෙන්න උත්තර ලියන්න. ගමරාල පිට්ටු බම්බුව ගෙනාවේ කොහෙන්ද? අහල ගමේ ගමරාලකින් අහල ගමේ ගමරාලකින් නැත්තම් එහා ගමේ ගමරාලකින් ඉමක් පුළුවන් නැත්තම් අල්ලපු ගමේ ගමරාලකින් එහෙමත් පුළුවන් අල්ලපු ගමේ ගමරාලකින්
නැත්තම් අල්ලපු ගමෙන් එහෙම කමක් නැහැ. අල්ලපු ගමෙන්. හරි ගමරාල සහ ගමහාමිනී අතර වාදයක් ඇති වූයේ ඇයි? මොකටද පුතේ වාදයක් ඇති වුනේ? පිට්ටු බම්බුව නැවත ගෙනිමින් දීමට නේද? පිට්ටු බම්බුව නැවත ගෙන යාම සඳහා. හා පිට්ටු බම්බුව නැවත ගෙන යාම. පිට්ටු බම්බුව නැවත ගෙන යාම. ගෙන යාම සඳහා.